අයිබුවන් අද දවසේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න මම උත්පලා රත්නායක මුල්ම අවධානයේ අද දවසේ සිරස්තල වෙත යෝජිත විදුලි ගාස්තු එළිදකි තම රජයෙන් සහන සලසන හැටි රනිල් කියයි උල්කාපාත ගැන බකින්හැම් වාර්තා පෙරාදිනියේ අභියෝගයට ලක්වේ. පාප් වහන්සේ තෝරා ගන්නා තීරණාත්මක රැස්වීම හෙට. දේශීය නිෂ්පාදන වලින් හලාල් ලාංඡන ඉවත් කිරීමට සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මේ හලාල් සහතිකයේ තහනම් කිරීමක් නොවන අතර අවශ්‍ය ඕනෑම ආයතනයකට හලාල් සහතිකයේ තම නිෂ්පාදනය සඳහා ලබා ගත හැකි බවයි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා පැවසුවේ. හලාල් සහතිකය ලබා ගත්තද හලාල් ලාංඡනයේ නිෂ්පාදනයේ සටහන් කිරීම අවශ්‍ය නොවන බවද රත්නායක මහතා පැවසුවා. දවසේ පුවත වසර ගණනාවක සිට ආහාර ඇතුළු මෙරට නොයෙක් නිෂ්පාදන සඳහා හලාල් සහතිකය ලබා දුන්නද පළමු වරට මේ පිළිබඳව කතා බහ ඇතිවන්නේ මීට මාස කිහිපයකට ඉහතදී. ඒ හලාල් සහතිකය ලබා දීමේදී මුදල් අය කිරීම හා එවැනි සහතිකයක් මෙරට ජනතාව පරිභෝජනය කරන නිෂ්පාදන සඳහා අවශ්‍ය නොවන බව පවසමින් බුදුබල සේනා සංවිධානය මීට එරෙහි මතයක් ගොඩනැගීම හේතුවෙන් එම අර්බුදයේ සමතයකට පත් කර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වුණා. එනෝ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡා වලින් අනතුරුව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශව මෙම ගැටලුව සමතයකට පත් කර ගැනීමට ක්‍රියාමාර්ග හතක් සඳහා එකඟතාව පළ කර තිබෙනවා. හලාල් සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී මේ ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියේ පෙර හෝ පසු කිසිම අවස්ථාවක ආගමික කටයුත්තක නිරත නොවීම, හලාල් සහතිකය සහිතව හා රහිතව නිෂ්පාදනය කිරීමේ යෝජනාව ප්‍රායෝගික නොවීම, වෙළඳසැල්වල ඇති සීමිත ඉඩකඩ නිසා එකම භාණ්ඩයේ හලාල් ලාංඡනය සහිතව හා රහිතව ප්‍රදර්ශනය හා අලෙවි කිරීමේ ප්‍රායෝගික අපහසුව, අපනයනයේ වැනි වෙළඳ අවශ්‍යතාවන් සඳහා සමාගම්වල අභිමතය පරිදි හලාල් සහතිකය ලබාගත හැකි අතර ඒ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් නොමිලේ ලබා දීම, විදේශ සංචාරකයන් වෙනුවෙන් ඇති විශේෂ වෙළඳසැල්වල අලෙවි භාණ්ඩ සඳහා හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කළ හැකිවීම, හලාල් ලාංඡනය ඇති තොග සම්පූර්ණයෙන් අවසන් වනතුරු එම ලාංඡනය සහිත භාණ්ඩ වෙළඳපොලේ අලෙවියට තැබීම, හලාල් ලාංඡනය රහිත භාණ්ඩ වෙළඳපොලේ අලෙවි කිරීම කඩිනම් කිරීම සඳහා සියලුම නිෂ්පාදන ආයතන තම ඇසුරුම් වලින් හලාල් ලාංඡනය ඉවත් කිරීමට වහාම පියවර ගැනීම එම එකඟතා හතයි. ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය හා ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. හලාල් සහතිකය ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතා කළ හලාල් ලාංඡනය ගැටලුවක් බව පෙනී ගිය හේයින් ඉවත් කිරීම සඳහා අපි තීන්දුවකට එළඹී සිටිනවා. ගාස්තුවක් ගන්න එකත් අපගේ සුහදත්වයට හානියක් ඇති කරන බවට තිබෙනවා නම් එයත් ඉවත් කරගෙන අය කිරීමකින් තොරව මෙම ක්‍රියාවලිය කරන්න අපි සූදානමින් සිටිනවා. කම්පැනි වලට කියනවා මේක ඔප්ෂනල්, ඒක දාන්න එපා කියලා. ලාංඡනය නැති ඒවා මනින්ම මාකට් එකට යවන්න සලසන්නේ. මාකට් එකේ දැනට බඩු ගිහිලා තියෙන. තව අපේ පැකේජින් මැටීරියල් උත් තියෙනවා. ඉතින් ඒවා අපිට විසික් කරන්න බෑනේ. ඒක ඉවරන කාල පාවිච්චි කරන්න මිඩ්ල් ඊස් මාකට් එකටයි මෝල්ඩිව්ස් මාකට් එකට එහෙම යනකොට ඒ ලාංඡනය පාවිච්චි කරන්න වෙයි. මිල වැඩිවීමක් වෙන්නේ නැද්ද ඉදිරියේදී නැත්නම්? මිල ඒක කොස්ට් ඔෆ් ප්‍රොඩක්ෂන් එකටවත් ගන්න තරම් වටිනා මුදලක් නෙමෙයි. ඒක බොහොම සුළු මුදලක්. මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න හිමියන් පැවසුවේ මෙය ආගමික සහජීවනයේ උදෙසාගත් වැදගත් ක්‍රියාමාර්ගයක් බවයි. මේ වගේ ප්‍රශ්න ඇත්ත වශයෙන්ම අපි විශ්ලේෂණය ගන්න ඕනේ නුවණින්, බුද්ධියෙන්, අපේ අතින් පයින් නෙමෙයි. අපේ ආගම් දෙක අතර කාලාන්තරයක් තිස්සේ පවතින සමගිය පිළිබඳව අදහසකින් යුක්තව අපි සාකච්ඡා කරත්වා. මේක අපේ ජයග්‍රහණයක්වත් තුමල්ලාගේ පරාජයක්වත් නෙමෙයි. මේක රටේ ජයග්‍රහණයක්. හලාල් සහතිකයේ පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න මතු කළ බුදුබල සේනා සංවිධානයේ පැවසුවේ අදාළ යෝජනා පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වන බවයි. මේ අතර හලාල් ගැටලුවෙන් අනතුරුව ඉදිරියේදී තවත් කරුණක් ඔස්සේ සිය විරෝධය පළ කරන බවට විවිධ පාර්ශ්වයන් කරති ප්‍රකාශ පිළිබඳවද අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියා. ගොඩාක් දුරට යන්න ඕනේ යම් කිසි ගැටුවක් ආවෙන් පස්සේ ඒකට අදාළ පිරිස රැස් වෙලා අදාළ උත්තරය හොයාගත්තොත් එහෙම බොහොම සාමකාමීව ඒක විසඳගන්න පුළුවන්. ඔය බලසේනා ගැන ඕනට වඩා හිතන්න යන්න එපා. දවසේ පුවත යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනය මහජන උපයෝගීතා කොමිසම අද ප්‍රසිද්ධ කළා. ඒ පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමට නියමිත අතර යෝජිත ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් ගෘහස්ථ හා කර්මාන්ත ඇතුළු සියලු කාණ්ඩවල විදුලි බිල ඉහළ යනු ඇති.
Lanka Vidulubala Mandale Visin Yojita Viduligas to Sancho the near Mahajana Upyogita Kumsam Vetadripat Kale Pasukia Sikuradai. Eanu Gruhastakande Masika Aikrim, Hira the Mimata Yojana Viti Beneva. Then at a Pavatina Krame Anu Vidulubil Sakaswane, A. Kandabalat Ayat Milagan Yatate. Namut Navakrame Yatate Vidulubil Sakasene, Samasta Paribojan Ekaka Pramane Ayat Venakan de Milanui. Eanu Pavatina Krame Yatate Masakata Vidul Ekaka Hataliak Paribojan Ekaranangi, Masika Viduligas to Rupial Desi Hatali Satarai Shata and Upahak. Emma Ganan Belli Manu, Ekaka Bindwe, Sita Tiedakwa, Ekaka Pramania, Emma Kande Million Vedivi Sakasin Atra, Ituru Ekaka Devini Kande Milata Anukulva Sakasinava. Emma Milata, Indana Galapum Gas to Asaha, Stavara Gas to Ekatuvim in Pasuai, Avasan Vidulubila Sakasune. Yojita Krame Anu, Ekaka Hataliak Paribojan Ekaran Negi, Milasakasini, Emma Kande Ayat Milagan Nedate, Samasta Ekaka Pramania, Vedikirimin. Emma Milata in the Galapum Gastu Saha, Stavra Gastu Ekatuvimin Pasu, Samasta Gastu Vane, Rupial Tunsia Su Hatarak. Yojita Krame Anu Ekaka Hataliak, Paribojan Ekerner, Paribogikuke Vidulibilla, Rupial Ekasitis Navakin, Ilianueti. Yojita, Sancho the Nerate, Ekakaxa Ekerna Milagananda, Ilama at Te Medicine. Gruasta Kande, Ekaka Bindu at Tihat Atra, Rupial Tune Sita Rupial Pahadak Father, Ekaka Tisege Sita Hatakwa Miller, Rupial Hatarai Shata Hattave Sita, Rupial Hayadak Father, Ila the Mimatayojana Kartipinava. Navayojana Anu, Karmika, Agamika Saha, Anikut Boho Kan Devala Milagananda, Ilianueti. Kese Vetat Mema Milagan Kriatmaka Kirimatapira, Mahajana Upyogita Kumsam Visin Mahajata Vagin, Epil Bada Adhasa Yojana Vimasimatanimitai. Dili Bala Panatanu, Mila Nirnakarane, Mema Commission Sabao Magin. Adabatan, Martu Visiata Dakwa, Likita Salakirim Bargano. Pray Hatharwenda Api Columbadi, Jana Hamuak Patana, public hearing Eka, Itendi Api Ahanoa, Ahane Deval, Yantran Sare Minma, Likita Vartakatagala, Antimadirane, April Hatharwenda Passe, Vizili Milatir Nekarane. අවසන් වශයෙන් මෙම කොමිෂන් සභාව මගින් මේ විදිහට අහලයි. නමුත් මහජන උපයෝගිතා කොමිසම සම්බන්ධයෙන් ජනතාව දැනුවත්ද? අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. දන්නවා. හරියට මට අවබෝධයක් නැහැ. නෑ නෑ හරියට කොහොමද? මහජනතාවට දුක් කරදරවලදී උදව් වෙන ආයතනය. දන්නේ. විදුලිය ගෑස් ජලය සම්බන්ධයෙන් නීති ඒ කියන්නේ නීති සම්පාදනය කර මහජනතාව නෑ. එන මහජනයන්ට පහසු වීම සඳහා තියෙන එකක් නේ මහජන උපයෝගිතා කොමිසම කියන්නේ මේ ළඟදී දැන් කතා වුණා ලයිට් මේ විදුලි බල මණ්ඩලයේ වද්ද මේ බිල තීරණය කරන්න ඒකට දීලා කියලා පොළොන්නරුව අරලගංගිල ප්‍රදේශයෙන් හමු වූ උල්කාෂ්ම කොටස් විදුලි කැටීම හේතුවෙන් මහා පොළොවෙන්ම ජනිත වූ ඒවා බවට ඉදිරිපත් වූ මතය සහ මුලින්ම වැරදි බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පවසනවා කෙසේ වෙතත් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසන්නේ අරල ගංගුලෙන් හමු වූ පාෂාණ කොටස් කිසිසේත්ම උල්කාෂ්ම නොවන බවයි. පොළොන්නරුව අරල ගංගුල ප්‍රදේශයෙන් මෙම පාෂාණ කොටස් හමුුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාස 29 වෙනි දිනයි. පසු කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මෙම පාෂාණ කොටස් පරීක්ෂා කළ අතර එහි තිබී පොසිලගත හා සජීවී ඩයටම කාණ්ඩයට අයත් සුදුරු ජීවීන් හමු වූ බව නිවේදනය කළා. බේපිලිබඳව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තහවුරු කළේ බ්‍රිතාන්‍යයේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා බකින්ගම් විශ්වවිද්‍යාලයේදී සහ මහාචාර්ය රිචඩ් හූව මහතා ඇමරිකාවේ නාසා ආයතනයේදී සිදු කළ පරීක්ෂණවලින් අනතුරුවයි. එය පෘථිවියෙන් පිටත ජීවයේ පැවතීමේ හැකියාව පිළිබඳව ලෝකයේ ප්‍රථම විද්‍යාත්මක සාක්ෂිය බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මේ මතය බැහැර කරන පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යනාංශයේ ප්‍රොෆෙසර් මේ අකුණක බලපෑම මත ඇති වූ පාෂාණමය කොටස් බවයි. මුලින්ම කියනවන වෛද්‍ය පර්යේෂකයින්ට පාෂාණ විශ්ලේෂණය අදාළ නැති දෙයක් මූලිකවම කියනවන අනිත් එක තමයි පාෂාණයක් හඳුනා ගැනීමට ඔවුන් පුහුණු වෙලා නැහැ. පාෂාණ ගැන කරන පර්යේෂණවලට අඩුම තරමේ භූවිද්‍යාඥයෙක්ගේ අධීක්ෂණයක්වත් පවතින්න ඕනේ. ඒ වගේ හඳුනාගෙන තියෙනවයි කියන මේ ඩයටම අරලගංවිල පොළවේ තියෙන ෆ්‍රෙෂ් වෝටර් ඩයටම්ස් කියන ඒවාමයි. ඒකින්ද ඔවුන් හරියට හඳුනාගෙන තියෙනවා අය. එය හැබැයි ඒ අරලගංවිල පොළවේම ඒ කුඹුරු පසේ තෙත පස්වල තියෙන ඩයටම් විශේෂයක්මයි. නමුත් ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් සහ ජර්මනියේ සිදු කළ පරීක්ෂණ අනුව අති නවීනතම ත්‍රිත්ව ඔක්සිජන් සමස්ථානික පරීක්ෂාව මගින්ද මේවා උල්කාෂ්ම බවට තහවුරු කර ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය අවධාරණය කරනවා. ඒ පිළිබඳ අංග සම්පූර්ණ විද්‍යාත්මක වාර්තා සියල්ල ජාත්‍යන්තර අභ්‍යවකාශ විද්‍යා සංකරාවේ 2013 මාර්තු කලාපයේ පළ කර ඇති බවද එම ආයතනයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. දැන් අපි අවසාන වෙලාවට ඔය සංගරාව බලනකොට ඒ පිටුවල නම්බරවත් නැති සංගරාවක්. අනිත් එක තමයි ජාත්‍යන්තර අධීක්ෂණයට ලක් වෙන්නේ නැති පරීක්ෂකයින් කණ්ඩායමක සංගරාවක්. ඒකෝඩේ සංගරාවේ
තියෙන දත්ත ගැන අපිට විවේචනයක් කරන්න බෑ මොකද වෙනත් විද්‍යාඥ කණ්ඩායමක් කරන දෙයක් නිසා නමුත් ඒ කියන්නේ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති සංගරාවක් නෙවෙයි මේ මේ සම්බන්ධයෙන් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ පත්‍රිකා එළිදැක්වීමක් සිදු නොකරන්නේ මන්ද එළිදැක්වීමක් කරන්නේ විද්‍යාඥයෙක් අලුත් දෙයක් හොයාගත්තා ඒ සුමානයකින් දෙයකින් කරන වැඩක් නෙවෙයි මේ ඔය කියන සංගරාවේ ඔය කියන පරීක්ෂණ කෘතිය එළිදැක්වෙන්න උල්කාපාතය කියන ඒ සංසිද්ධිය සිද්ධ වෙලා සුමාන දෙකක් යනත් ඉස්සල්ලා ඒ කෘතියෙන් එළි දැක්ුණා. ඉතින් එහෙම අපිට හදිස්සියක් නැහැ. අනිත් එක තමයි දෙයක් අලුත් දෙයක් හොයා ගන්න ඕනේ පරීක්ෂණ කෘතියක් එළි දැක්වෙන්න. අපිට කියන්න තියෙන්නේ මෙතන කිසි අලුත් දෙයක් නැහැ. LDT ත්‍රස්තවාදීන්ට මුදල් හා උපකරණ සැපයීමේ චෝදනාවලින් සුරේජ් ශ්‍රීස්කන්ද රාජානමැතා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් ඉල්ලීමක් කර ඇතැයි කැනඩාවේ නැෂනල් පෝස්ට් පුවත්පත වාර්තා කරනවා. එහි දක්වන්නේ ඔහුට එරෙහිව නිව්යෝක් අධිකරණයකදී පැවැත්වෙන නඩු විභාගයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ලක්රජය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව මෙම ඉල්ලීම කර ඇති බවයි. චූතිත සුරේෂ් ශ්‍රීස්කන්දරාජා නිදහස් කරන ලෙස ඉල්ලා ලක්රජය යොමු කළ ලිපිය නිව්යෝක් දිසා විනිසුරවරයා විසින් සලකා බලා ඇත්තේ ඔහු වෙනුවෙන් ඇපඉල්ලා සිටි අවස්ථාවකදී. දෙමළ ජනතාවට ස්ථිර සාමයක් සුරක්ෂිත කිරීම සඳහා ඔහුගත් උත්සාහය හේතුවෙන් ඔහුට විරුද්ධව ඇති චෝදනාවලින් නිදොස් කරන ලෙස එහි සඳහන්. කෙසේ වෙතත් මෙම ලිපිය සඳහන් කරුණුවල නීතිමය පදනමක් නොමැතිවීමෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. සුරේෂ් ශ්‍රීස්කන්දරාජා නිදහස් කර ගැනීමට ලක්රජය නිශ්චිත හේතුවක් සඳහන් කර නොමැති බව නැෂනල් පෝස්ට් පුවත්පත වාර්තා කළා. කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කළේ කැනඩාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී ආධාරකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට ලක්රජය මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි. කෙසේ වෙතත් තම අමාත්‍යංශයේ මෙවැනි ඉල්ලීමක් සිදු නොකළ බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා. මේ අතර චින්නයිහිදී ශ්‍රී ලංකාවට එරෙහිව උපවාසයක නිරත වූ සිසුන් 8 දෙනා ඊයේ රාත්‍රියේදී අතරංකුවටගෙන රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය නාව මෙතන 400ක් විතර හිටියා. පුටු ඔක්කොම කඩලා උපවාසය කරපු 8 දෙනෙක් අතරංකුවට අරගෙන රෝයර් පෙට්ටায় රෝහලට තුලත් කළා. ඕන අතරංකුවට ගැනීමෙන් අපේ අරගලේ නිමා වෙන්නේ නැහැ. එලාර වඳ කුරල් කොඩුණෝ වීදි කරන පෝරන්නෝ. මේ අතර ඉන්දියාව සිය විදේශ ප්‍රතිපත්ති ක්‍රමෝපාය සඳහා තමිල්නාඩු ඇතුළු ප්‍රාන්ත ආණ්ඩුවලින් එල්ලවන බලපෑම සැලකිල්ලට ගැනීම අනතුරුදායක බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කළා. අද සිය කතුවේකී ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කරමින් ඔවුන් සඳහන් කළේ ජිනීවා නුවරදී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේදී එය වැදගත් බවයි. පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඉන්දියාවට කිසිදු ප්‍රතිඵලයක් අත් නොවූ බවද හින්දු පුවත්පත සිය කතුවකෙන් පෙන්වා දෙනවා. කුමාර වෙල්ගම ඇමතිතුමාගේ ගම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මොකකටද? ඒ ගැන එතුමාගෙන්ම දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටේ. මම ඉස්සරහ දැට කිරුලට අරන් ආවා මේ රටේ ඉන්න විවිධ ජාති එක එක විදිහට කනබොන එක එක විදිහට මංගල උත්සවය පවත්වන එක එක විදිහට ආදරය පළදින් මම හොයාගත්තා විතරක් හිටිය කණ්ඩායම් 25. ගමේ කතාවක් තියෙනවා කච්චේ පිච්චට ගියත් බල්ලෝ හෙළුවෙන් කියලා. බල්ලොන්ට ඇඳුම් මහන්න නැහැ වගේ මේ ආණ්ඩුව ජනතාවගේ අමාරුකම් කොච්චර තිබ්බත් ඒවක් ගානකට ගන්න නැතුව ඇහුන් නැහැ වගේ කටයුතු කරනවා. විසිල් විතරයි බල්ටි නැහැ. මාධ්‍ය හමුවලින් තමයි ඔක්කොම දේවල් කරන්නේ. මේ සංවර්ධන වැඩ විතරක් නෙමෙයි අපේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙලත් අපි ක්‍රියාත්මක කරනවා. සඳහන ආණ්ඩුව ඇතුලේ ගහමරාගනිලි මඩගසා ගැනීම ඒ වගේම කකුල් මාට්ටු දැමිලි වගේ ඒවා ඕන තරම් දැන් එළියට එන බව පේන්න තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමට ගිහිල්ලා ජාතික මට්ටමට ගිහිල්ලා ජාත්‍යන්තර ක්‍රීඩකයෙක් බවට පත් කරන්න ඔබේ ආරම්භය තමයි නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල. දැන් මම රේස් එකට බහලා තියෙනවා. දැන් 100න් අද පටන් ගත්තා. ඕක කිලෝමීටර් ගණන් මම දිනන බින් ජොන්සන් වගේම යනවා. බෙන් ජොන්සන් නේ. රට හිනස්සන ඇමතිවරු ටික විවිධ කිරුම් කියුම් කියමින් කටයුතු කරනවා. අද සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගේ ඇහැපි නොවන එක. මේ ආණ්ඩුවේ ඉන්නේ කයිය ගහන බොරුවට දඟලන පිරිසක් විතරයි. මං හදිසියෙන් මෝඩ වැඩක් කරොත් මං කියන සමා වෙන්න මම ඉපදෙන ඕලොයිටි කියලා කියනවා. මගේ ගමේ තමයි හතර පොළු ගැව්වේ. මගේ ගමේ තමයි අවුරුද්දට ගන්න ගෝණව වැදල්ලුවේ. ඒ ඔක්කොම අපි කියව යට ගියා පරණ ඒවායි කියලා. මේ ඊයේ පෙරේදා ලෝ රූෆ් බස් එකක් ඇතුළට දාලා මේක හයි රූෆ් කරා. ගන්න යනකොට ගන්න බෑ. එක්ක ගැරේජ් එක කඩන්න ඕනේ. නැත්තම් ගහපු ගුව අහල ගන්න. ඉතින් ඒ වගේ සුප්‍රසිද්ධ ගම මේකම හිතුවේ.
සමගින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නායකත්ව පුහුණු වැඩමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ කොළඹ පදනම් ආයතනයේදී. මෙම දෙදින වැඩමුළුව සංවිධානය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාන්තා සංවිධානය විසින්. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මහජන නියෝජිතයන් මෙන්ම මැතිවරණ අපේක්ෂකවන්ද එක්ව සිටියා. දුරබැහැර ප්‍රදේශ නියෝජනය කරමින් වැඩමුළුවට එක්ව සිටි මෙම නියෝජිතයන්ගේ ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඊට විසඳුම් ලබා දීමටද කටයුතු කළා. පැමිණ සිටින නියෝජිතයන් වෙත උපදෙස් ලබා දීමටද ජනාධිපතිවරයා අමතක කළේ නැහැ. මතක තියාගන්න ඕන මේ නායිකාව ඔක්කොම ඔයාලා ගාවට ඇවිල්ලා කියනවාද කියන ඒවා මතක තියද? දැන් මට ඕක මතකයි, මොකද මම දැන් නම කියලා කතා කරපු හින්දා. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් මං දැන් ගියාම ඊට පස්සේ තියෙනවා ජිනීවා වල ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවකට ඇමතිතුමයි කට්ටිය ඇවිල්ලා ඉන්නවා. අපි වගේ අයට මොනවහරි දෙනකොට ලිඛිතව දෙන්න පුරුදු වෙන්න. ඉතින් තමන් ඕක එහෙ ඉඳලා මේනකොට පුරුදු ලෑස්ති වෙලාම ලියලා ගේන්න තිබුණා. තම රජයක් බලයට පත් වූ විට විදේශ ව්‍යාපෘති හේතුවෙන් නිවාස අහිමි වන ජනතාවට සහන සලසන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද මාලිගාවත්තේ පැවති ජන හමුවකදී. කොළඹ මාලිගාවත්ත නිවාස සුරකීමේ සංවිධානය විසින් අද මෙම උත්සවය සංවිධානය කර තිබුණා. ඊට එක්ව වන් පැවසුවේ මෙම ප්‍රදේශයේ පිහිටා ඇති නිවාස ඉවත් කිරීමට රජය පීවර ගනිමින් සිටි බවයි. එලෙස රජය ගන්නා පීවරයන් පිළිබඳව තමන් දැනුවත් කරන ලෙස මේ අවස්ථාවට එක් වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ජනතාවට දැනුම් දුන්නා. අද අධ්‍යාපනය කප්පාදු කරනවා. නිදහස් සෞඛ්‍ය කප්පාදු කරනවා. ඒවට දාන්න තියෙන සල්ලි අරගෙන මෙතන බලනවා කාර් පාක් දාන්න. කාටද මේ විශාල තට්ටු නිවාස ඕනේ? ඇයි අද මේ නගරේ දුප්පත් ජනතාවට හොඳ නිවාස ලැබලා දෙන්නේ නැත්තේ? නැත්තම් ඉන්න නිවාසවල ජීවත් වෙන්න දෙන්නේ? කිසිම නීත්‍යානුකූල අයිතියක් නැහැ මෙතෙන්ට. ඒ නිසා මේකට විරුද්ධ වෙන්න. මම අත්සන් කරන්න යන්න එපා. මෙතෙන්ට ඇවිල්ලා මේ විදේශ ආයුකින් ගෙනල්ලා මේ මිනිස්සු පන්නන්න යන්න බෑ. එහෙනම් ආණ්ඩුවේ අපි ජනතාව 2017 රිටර්න් එක දුන්නාම ඔය ආයෝජකයන්ගේ ආයෝජනේ නැති වෙනවා. මයංගන එක්සත් ජනතා නිදහස් සන්ධාන ආසන සංවිධායක දොරෙන් ඉල්ලා අස්වීමට ඌව පළාත් අමාත්‍ය අනුර විධානගමගේ මහතාගත් තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා සිටමින් අද මයංගන නගරයේදී විරෝධතා පැවැත්වුණා. විරෝධතාකරුවන් පැවසුවේ ඒ මහතාගේ රාජකාරී කටයුතු සඳහා බලපෑම් එල්ලවන බවයි. ඌව පළාත් සභා අමාත්‍ය අනුර විධානගමගේ මහතා ඊයේ තම මහියංගන ආසන සංවිධායක දොරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ අතර එම ඉල්ලා අස්වීමේ ලිපිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතාට බාර දුන්නා. සිය ඉල්ලා අස්වීමට හේතුව ලෙස අනුර විධානගමගේ මහතා එහිදී සඳහන් කර ඇත්තේ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතාගේ නැගණිය සහ පෞද්ගලික ලේකම්වරියක වන මාලිද සිල්වා මහත්මියගෙන් තම රාජකාරී කටයුතු වලට බාධා එල්ලවන බවටයි. ආසන සංවිධායක දොරෙන් ඉල්ලා අස්වීමට විධානගමගේ මහතාගෙන ඇතිම තීරණය ඉවත් කරගන්නා ලෙස ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අද මහියංගනය නගරය පුරා කළු කොඩි ඔසවා විරෝධතා වී යෙදුණා. මෙතර ඌව පළාත් අමාත්‍ය අනුර විධානගමගේ මහතා සිය ආසන සංවිධායක දොරෙන් ඉල්ලා අස්වීමට ගෙන තීරණය පිළිබඳව දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතා ඊයේ ගිරාඳුරු කෝට්ටේ මධ්‍ය මහාවිද්‍යාලයේ පැවති උත්සවයකදී මෙලෙස අදහස් පළ කළා. දැන් අපි අනුර විධානගමගේ මැතිතුමා සම්කරුණු වගයක් කිව්වා. දේශපාලනයේ හැම වෙලාවෙම කලකිරීම අභියෝග එතුමාට වැඩිය සමහරලාට මටත් තියෙනවා. නමුත් මේ දේශපාලන ප්‍රවාහය මේ ගමන අපි යන්නට ඕන. මොකද සමාජයේ විවිධයි, සමාජයේ විෂමයි. ඔබටත් එහෙමයි. ඒ නිසා අපි මේ සමාජ ස්වභාවය පිළිබඳව කලකිරෙන්නට බෑ. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. අබරණ තනපිටිය රජමහා විහාරස්ථානයේ අසල කන්ටේනර් රථයක් සහ යතුරු පෙදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර නිගමුව කිඹුලා පිටියේ ප්‍රදේශයේ සිදු යතුරු පෙදිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මාවතගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ එහි මහජන පොළ පරීක්ෂාවට ලක් කළ අතර එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකල එළවලු සහ කරවල වෙළඳුන් 8 දිනකට නඩු පැවරීමට කටයුතු කළ අතර තවත් 44 දිනකට දැඩි ලෙස අවවාද කළා. මේ විකිණීමට නොවේ කියලා
අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සූදානම් සිටි බලපිටිය වෙළගෙදර ප්‍රදේශයේ පදිංචි ත්‍රිශාක්‍ය නදීෂානි ඊයේ ලොරණතර ඊදුරු ගැටකර පලා ගොස් ඇති අතර ඇරෝහල් රැගෙන යන විට ජීවිතක්ෂර පත්ව සිටියා. ගලහ භද්‍රවති විහාරස්ථානයේ කඳු මුදුනක ඉදිකල බුදු පිළිම වහන්සේ ඊයේ විවෘත කිරීමේ විහාරාධිපති හිමියන් සහ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති HNB අමන්වල මහතාගේ මූලිකත්වයෙන් උසාඩි 7යි අඟල් 10කින් උත් මෙම පෝලන්ත ජාතික 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යයා අද මෙරටට පැමිණියේ සංචාරයකටයි. හෙට දිනට යෙදී ඇති නව පාප් වහන්සේ තෝරා ගැනීමේ සභාවාරයට පෙර කාදිනල් හිමිවරුන්ගේ අවසන් මහා සභා රැස්වීම අද වතිකානුවේදී පැවැත්ුණා. කාදිනල් හිමිවරුන් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය සතිය පුරා පැවති මහා සභා රැස්වීම ගණන 10ක්. දෙසිය 66 වන පාප් වහන්සේ තෝරා ගැනීමේ සභාවාරයට සියලුම කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර ඒ සඳහා වයස අවුරුදු 80ට අඩු කාදිනල්වරුන් 115 දෙනෙකු වතිකානුවට රැස්ව සිටිනවා. වතිකානුවේ සිස්ටීන් දේවස්ථානයේදී මෙම සුවිශේෂී රහසිගත ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. ඡන්දය පැවැත්වන අවස්ථාවේදී කාදිනල්වරුන් රහසිගතව ගනු ලබන තීරණ මහජනතාවට දැනුම් දෙන්නේ එම දේවස්ථානයට සම්බන්ධ කර ඇති විශේෂ දුම් කවුලුවක් හරහායි. ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව නව පාප් වහන්සේ තෝරාපත් කර ගැනීමට අවශ්‍ය වන 3/2 ඡන්දය සම්පූර්ණ නොවුනොත් කවුලුවෙන් පිටකිරෙන්නේ කළු පැහැති දුමක්. දුම් කවුලුවෙන් සුදු දුමක් නිකුත් වුවහොත් ඉනැඟෙන්නේ 3/2 ඡන්දයෙන් නව පාප් වහන්සේ තෝරාගත් බවයි. කෙසේ වෙතත් පළමු දිනේදී නව පාප් වහන්සේ තෝරාපත් කර ගැනීමේ එකඟතාවට පැමිණීමට නොහැකි වුවහොත් එළඹෙන දින දෙකක කාලය තුලදී ඡන්ද විමසීම් දෙක බැගින් සංවිධාන වනු ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තනතුර සඳහා තරඟ වදින තිලංග ස්මතිපාල මහතා අද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කර තිබෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ පෙනී සිටියා. ඒ ඔහුට විරුද්ධව ගොනු කර ඇති චෝදනාවලට පිළිතුරු දීම සඳහා තිලංග ස්මතිපාල මහතා ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා බාර දීමෙන් පසු ඔහුට විරුද්ධව මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ තුනක් විරෝධතාවන් ගොනු කළා. බදුරලිය සෙබස්තියන් නයිට් සහ කෑගල්ල ක්‍රීඩා සමාජ සුමතිපාල මහතාට චෝදනා ගොනු කරමින් පෙන්වා දුන්නේ ඔහු රටපුරා විහිදුණු රේස් බයි රේස් සුදු ව්‍යාපාරයක් පවත්වාගෙන යාම, මාධ්‍ය ආයතනයක හිමිකාරීත්වය දැරීම සහ ක්‍රීඩා භාණ්ඩ නියෝජිත ආයතනයක් පවත්වාගෙන යාම නිසා මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් විය නොහැකි බවයි. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පියවර ගත්තේ මෙම චෝදනා විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්නටයි. අද පස්වරුවේ තිලංග සුමතිපාල මහතා පළමුවරට මෙම කමිටුව හමුවේ පෙනී සිටියා. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම ත්‍රිපුද්ගල කමිටුව පැය 2කට අධික කාලයක් සුමතිපාල මහතාගෙන් අදාළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙනවා. ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. ජාත්‍යන්තර සම්මේලනයේ සභාපතිතුමා ලිඛිතව දැනුම් දීලා තිබුණා ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ තෝරාපත් වීම දූර දැරීම කිසිසේත්ම ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඒකට එකඟයි, ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ. මම මේ නිලවරණයට පිණිස සිටීම කිසිසේත්ම ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. කෙසේ වෙතත් අද සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා පවසන්නේ වෙනත් කතාවක්. එම මාධ්‍ය නිවේදනයට අනුව යම් හේකින් තිලංග සුමතිපාල මහතා සභාපති ධුරයට පත් වූහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සුමතිපාල මහතාට එරෙහිව 2005 වසරේදී පැවැත්වූ පරීක්ෂණය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇති. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කළේ යයි සුමතිපාල මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදු කෙරුණේ 2005 වසරේදී. එදී සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කෙරුණා. ඉන් අනතුරුව ඔහු එම පරීක්ෂණය සඳහා එක්වීමෙන් වැළකී සිටියේ තමා තවදුරටත් අධ්‍යක්ෂ ධුරයක් නොදරන බව පෙන්වා දෙමින්. ඒ අනුව එම පරීක්ෂණ අවසන් නිගමනයකින් තොරව අත්දී වූවා. ඊළඟ සුමතිපාල මහත්තයා බැලලත් එම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වුණෝ තේ ශ්‍රී ලංකාව ඉතාම අනවශ්‍ය ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙනවා. මූලික ප්‍රශ්නය ඇවිල්ලා ඔහුට ශ්‍රී ලංකා වෙනුවෙන් ICC නියෝජිත හැටියට යන්න බෑ. ඒක ඉස්සෙල්ලා ඔහු එහි එතික් කමිටියකට ගිහිල්ලා එතනින් අවසර අරගෙන ඉන්න ඕනේ. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තියෙන අවාසනාවන්තකමක් ඒක එහි සභාපතිවරයාට ICC යන්න බැරිනවා. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තර නියෝජනය නැවතත් අහිමි වන ලකුණු මත වී තිබෙනවා. එසේ වුවහොත් එහි අයහපත් බලපෑම විඳින්නට සිදුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටත් එහි පාර්ශ්වකරුවන්ටත් පමණක් නොවේ, මුළු රටටමයි.
ටෙස්ට් තරඟයකදී ද්විත්ව ශතකයක් ලබාගත් පළමු බංග්ලාදේශ පිතිකරුවා බවට පත්වන්නට මුෂ්පික රහීම්ට අද හැකි වුණා. ඔහු මේ දස්කම දැක්වූයේ ශ්‍රී ලංකාව සමග ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනේදී. ශ්‍රීලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනේ ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩලු 4ක් දැපී ලකුණු 438ක් ලබා සිටියා. ඊයේ දිනේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක් ගෙන දුන් පස්සන කඩලුවේ සබෙන්තා බින්දමුවේ රංගන හේරත්. එහිදී මොහමඩ් අශ්රාෆුල් ලකුණු 190කට දවා ගන්නට උසමත් වුණා. අශ්රාෆුල් ටෙස්ට් ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි. මොහමඩ් අශ්රාෆුල් සහ මුෂ්පික රහීම් පස්සන කඩලුවේ සඳහා ලකුණු 267ක් එක් කළා. බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනෙකු විදේශ රටකට එරෙහිව ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ හොඳම සබඳතාව මෙයයි. නායක මුෂ්පික රහීම් අද සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කළේ එම කඩීම පසු කළ පළමු බංග්ලාදේශ ක්‍රීඩකයා ලෙස සිය නම ඉතිහාසයට එක් කරගනිමින්. ලකුණු 200ක් ලබා සිටි ඔහු දෙවියගේ නුවන් කුලසේකරගේ පන්දුව අකමුවේ. නසීර් හොසෙන් සිය මංගල ශතකය ලබා සිටියදී දවා ගන්නට දිලිෂාන් සමත් වුණා. බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවි ලකුණු 638ක් රැස් කළා. ශ්‍රී ලංකාව තුරදී විදේශ කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී ලකුණු 600 සීමාව ඉක්මවා ගිය තුන්වන අවස්ථාව මෙයයි. පන්දු යෙවීමේදී කුලසේකර, ශමින්ද, හේරත්, අජන්ත සහ දිලිෂාන් අතරේ කඩලු දෙක බැගින් බෙදී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩලු 4ක් දැරී ලකුණු 570ක් ලබාගෙන ඉනිම අත්විඳීමට තීරණය කළා. ඔවුන් සිය දෙවන ඉනිම ආරම්භ කළේ ලකුණු 68ක් පසුපසින් සිටමින්. ආරම්භක කඩලුවේ සබඳතාව ලකුණු 17කට සීමා කරමින් දිමුත් කරුණාරත්න ලකුණු 3කට දැවී ගියා. ඒ ශහදත් හුසේන්ගේ පන්දුව අකමුවේ. දෙවන කඩුල්ලට නොබිදුණු ලකුණු 99ක සබඳතාව ගොඩනගන්නට දිලිෂාන් සහ සංඝකාර සමත් වුණා. දිලිෂාන් නොදෙවි ලකුණු 63යි. ඔහු අද වාර්තා කළේ සිය 23 වන ටෙස්ට් අර්ධශතකය. සංඝකාර නොදෙවි ලකුණු 49යි. අද දිනය නිමාවන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 116ක් ලබාගෙන සිටියා. ඒ අනුව ඔවුන් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 48ක් ඉදිරියෙන් සිටිනවා. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ විධායක කමිටු සාමාජික මණිලාල් ප්‍රනාන්දු මහතාට මාස 3ක තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව ප්‍රනාන්දු මහතාට ඉදිරි මාස 3ක කාලය තුළ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ක්‍රියාකාරකම් සඳහා දේශීයව හෝ ජාත්‍යන්තරව මැදිහත් විය නොහැකි. ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ජීවිත කාලීන බලපෑත්වන පරිදි තහනමකට ලක් වූ කටාර් රාජ්‍යයේ මොහමඩ් බින් හමාම් සමග සමීප සබඳතා පැවැත්වීමයි. අපි දැන් සූදානම් තවත් ක්‍රීඩාපවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ක්‍රිඩකින් ඇගීම ඊයේලි දැක්වුණා. මේ ඇගීම් සිදුකරුණේ ක්‍රිඩකින් පසුගිය වසරේදී ජගත් ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් පදනම් කරගනිමින්. එහිදී වසරේ හොඳම එක්දින පන්දු යවන්නා ලෙස සම්මාන දිනාගත්තේ ශ්‍රී ලංකාවේ තිස්සර පෙරේරා. පල්ලකෙලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පාකිස්තානය සමග පැවති එක්දින තරගයේදී ලකුණු 44කට කඩුලු 6ක් බිඳෙහෙලීම මෙම සම්මානය ඔහුට හිමිවීම සඳහා ඉවහල්ව තිබෙනවා. පන්දුවර 20 ක්‍රිකට් තරගාංශයේ හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන ලබන්නට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සමත් වුණා. මාලිංගට මෙම සම්මානය පිරිනැමීමට හේතු වී ඇත්තේ පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති පන්දුවර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග තරගයේදී ලකුණු 31කට කඩුලු 5ක් බිඳෙහෙලීමයි. ඉන්දියාවේ විරාට් කොහ්ලි එක්දින පිතිකරුට හිමි සම්මානය දිනාගත්තා. පන්දුවර 20 ක්‍රිකට් තරගාංශයේ හොඳම පිතිකරු ලෙස සම්මාන ලැබුවේ කොදෙව් ක්‍රීඩක මාලන් සම්වෙල්ස්. පසුගිය වසරේ හොඳම ටෙස්ට් පිතිකරු හිමි සම්මානය එංගලන්තයේ කෙවින් පීටර්සන්ට හිමි වුණා. හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස සම්මාන ලැබුවේ දකුණු අප්‍රිකාවේ වර්නන් ෆිලැන්ඩර්. දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින තරගය ඊයේ පැවැත්වුණා දකුණු අප්‍රිකාවේ බ්ලූම් ෆොන්ටේන් හිදී. කාසිය වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දුර පහර දිමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබා දුන්නා. දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් පන්දුවර 50 තුළ කඩලු 4ක් දැවී ලකුණු 315ක් රැස් කළා. හෂිම් අම්ලා ලකුණු 43යි. එබි ඩිවිලියස් ලකුණු 65යි. අගනා ඉනිම ක්‍රීඩා කළ කොලින් ඉන්ග්‍රම් නොදිවි ලකුණු 105ක් රැස් කළා. ඔහු ඊයේ වාර්තා කළේ සිය තුන්වන එක්දින ශතකය. පන්දු යෙවීමේදී සයිඩ් ඇජ්මාල් කඩලු 2ක් බිඳෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු පිතිකරුවන්ට පන්දුවර 36යි පන්දු 2කදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිුණේ ලකුණු 190ක් පමණයි. යුනිස් ඛාන් ලකුණු 30යි. මිස් බාවුල් හක් ලකුණු 38යි. තම 350 වන එක්දින තරගයට ක්‍රීඩා කළ සයිඩ් අෆ්‍රිඩි පන්දු 16කදී වේගවත් ලකුණු 34ක් රැස් කළා. ඒ 4 පාර 2ක් සහ 6 පාර 3ක් සමගින්. මේ වන විට ඔහු එල්ල කර ඇති මුළු 6 පාර සංඛ්‍යාව 301ක්. වර්තමාන එක්දින පිටියේ වැඩිම 6 පාර සංඛ්‍යාවක් එල්ල කර ඇති ක්‍රීඩකයා වන්නේද සයිඩ් අෆ්‍රිඩි. පන්දු යෙවීමේදී රෝරි ක්ලේන්වේජ් කඩලු 4ක් සහ රයන් මැක්ලරන් කඩලු 3ක් බිඳෙහෙළුවා. තරගයේ වීරයාලිසින් කොලින් ඉන්ග්‍රම් සම්මාන ලැබුවා. Hiru TV.
Sports Corner. සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනී බවට පත් වෙනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව 3:30 වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපටවත් හමුවන්නේ හෙට රාත්‍රී 7:00 වගේ මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ. සුබ රාත්‍රියක්.